සාදු සාදු නම්මස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසග සරනයමි නමස්කාරවේවා තුන්නුරුවනට සෑමදතේ සාරණ සරණයාමේ සාධ 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 අප කෙරෙහි මාත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට කියලතුන් අපගේ ගුරුදේවොත්තුම කල්්‍යයානු මිත්‍ර පින් වොත් ලොකුස්වාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධ සාධසාධ ශ්‍රද්ධාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝට පහළ වීමෙන් අති දීර්්ග කාලයක් වනුල්ලේ කල්ප ගණනින් කියන්න බැරිතරන් අති දීර්ග සස්සරක වැටනු ලෝසතුන්ට ඒ සංසරදුකින් නිදහස්සන පිහිට සැලසනම්. සිතින් කයින් වචනයෙන් කරන කියන හිතන දේවල් එකදූ යන ගමුණක පයනෝ. බුදුරජාණ න්ොහන්සේ නම්මක් ලෝ පහළවෙලා මේ සිතකාය වචචනය පිරිසිදු කරවන ්‍රජු මාර්ගය ලෝකෙයට දේශනා කරමු. පින්නතුනි බුදුරජාණන් න්ොහන්සේ වදාලා පබස්සර මිදම් භික්කවේ චිත්තාම්. තංචකෝ ආගන්තුකේෙහි උපක්කිලේසේ හිඋපක්කිලිට මේ සිතේ සැබෑස්භාවය තමයි ප්‍රභාසර භවිංහතු සාමාන්‍ය ප්‍රකෘතිසභාවය පිරිසිදු බග පබස්තර මිධම්භික්වේ චිත්තම්. තංචකෝ ආගන්තුකෙ හි උපක්කිලේසේ හිඋපක්ලිට්ටම්. නමුත් ආගන්තුකෝ පැමිණෙන නොෙක් අකුසල්ලොලින් පක්ලේසියන්ගෙන් මේ සිත කලිටි වෙනෝ. එහෙම කිලිටි වුුණහාම සිීත කයි වචචනයෙන් අකුසල් රැස්වෙලා. විපාක පිණස කර්මයන් සයිකසුනාම තුගතිය කරායනෝ ඉතින් මේ සිතකයවචනය පිරිසිදු කරවන සුන්දර ධර්මයම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනු ශසනාවක්වේ නො ඒ තමයි පන්නුතුනිි සබ්බ පහ පස්සා කරනම් කුස හස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපුනම් ඒ අම්බුද්ධාම ශාසන සියලු පවවලින් වැළකිලා කුසල් දහම් උපදවාගන්න තමන්ගේ සිත පිරිසිදු කරගන්න මෙය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඉති මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශසනාව සිීතකාය වචනයේ පිරිසිදු කරලා මේ සිතේ අක්කුසල් රැඳෙන් බව දුරුකරවලිග. පන්නුතුනි බුදුරජාණන් වහන්සේනමක් ඒ අප්‍රමාදය ඇතිකරවන ආකාරයට ජීවිතයේ වේරිය ඇතිකරවනනාආකාරයට ධර්මය පෙන්වලා දේලා ජීවිතයේ පිරිසිදුවක් කරවන්න නිවන්මග මතු කරලා දෙනෝ. බලන පින්නතුන බුදුරජාණන් වහන්සේ වදාග ලස්සන දේශනාව අදාාපීගෙන ගන්නේ ලස්සන කියල කියන්න මේ දේශනාව නිතර හිතන්න කියලවදාද දේශනාව. මේ පිනතුන් නිතර අහලත්ව ඇති. මේ දේශනාව තමයි ටාන සෝත්‍රේ. තරත් සිහි කළයුතු කාරණාගෙන වදාල දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාග පින්නොත් මහනිනි ස්ත්‍රියයක් වේවා පුරුෂයක්වේවා ගිහි කෙනෙක්වේවා පැවිදි කෙනෙක්වේවා නිරන්තරයෙන් මිනිෙහි කළ යුතු මේ කාරණාව පහක් තියෙනෝ. මේ කාරණාපහ නිරන්තරයෙන් සිහි කළ යුතුයි. ඉතියාවා පුරුසේනවා ගහට්ට එහෙනවා පබ්බජිතයෙනවා අබිහම් පච්ච වෙක්කිත. නිතර නිතර සිහිකල ේතු කාරණා. මේ කාරණා නිතර සිහිකරන්න කියල වදාලේ යම් මර්ථයක් පිණිසයි. මේ දේ සනාවේද අවසානයට සඳහන් වෙනවා නිවන් අවබෝධය පිණිස මේ කාරණා නිතර නිතරසිහිකිරීමම්වා ඔප කාරයට තියෙන කියෙන. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ජරාජීර්ණ ස්වභාවයට උරුම්ම කරගෙන ඉන්න අපි. ජරාජීර්ණව වන ස්භාවේ, ඉක්මවා ගිහින් නැතු ඒ ජරාජීරණුව වන ස්භාාවෙන් යුක්ත වාසය කරන කෙනෙක්කේ මමන් කෙරා කාන්තාවක් වේවා පුරුසේක්ේවා. ගිහිස්රාවකේක්වේවා පැවිදිස්ශ්‍රාවකෙක්වේවා නිතර නිතර සිහි කළයුතුවයේ කියළවදාද. ඊළඟට බුදුරජාණන් වහන්ස වදාලා ඒ වගේම පරෝගපීඩා වැළඳින ස්භාවේ ජීවිතයට තියෙන දෙයක්. ඉතින් මේ රෝග වැළඳ න ස්වාාවයන් ඉක්මවාගේ කෙනෙක් නෙමේ ඒවා වැළඳෙන ස්වභාවය මගේ ජීවිතය තියෙනවා කියලා. එය නිතර නිතර සිහි කළ යතුයිඒ කෙලාාදා. කාන්තාවක්වයවා පුරෂීක්යවා. ගිහිශ්‍රාවකයක්යවා පැවිදි ශ්‍රාවකයක්වේවා. හැමම නිතර සිහි කළ යුතුදයක්. නිතර මේ ගැන සිහිකරද්දි ධර්මයේ හැසිරීම ප්‍රමාදය දුරු කරවලා ධර්මය හැසිරීමට බීරී ඇති කරලා දෙනවා. ඊළට බුදුරජාණන් වහස වදා ඒවගේමට. මරණයට පත්තින ස්වභාවේ. එය ඉක්මවා ගිහිලනෑ මරණදම්මම් මරණධර්මය තමන්ගි ජීවිතය කරා පැමිණෙනෝ ඒ ඉක්මවා නොගිය කෙනෙක් කිය කියලා නිතරසිහි කළ ේුතුයි කියෙල්වදාලා. ඒ වගේම් වදාලා පින්නොත් මොහන ඒ වගේ මසිහි කළ ේුතුයි තමාහා ඩ අයත්තුූ ප්‍රියමනාපූ යම් දෙයක් ඇදද. ඒ ප්‍රියමනාාපූ හැමදයිම. ෙන්වන්න සිද්ධ වෙනන භාවෙන් යුක්තයි. ඒ ප්‍රිය මනාපදේවල් අත්හරින්න වෙන ස්භාවෙන් යුක්තයි මේ බව නිතර නිතර සිහිකරන්න කියලවදාලා. ඊළඟට ඒ වගේම සිහිකරන්න කියවා තමන්ගේ ක්‍රියාව තමන්ගේ කර්මය තමන්ගේ දායාදය කරගෙනෙන්නේ ඒ කර්මයේ පිළිසරණ කරගන ඒ කර්මය ඥාතියා කරගෙනන්නේ එනිසා තමන්ගේ දේවිදිහට මේ කර්මය දායාද කරගෙන ඉන්නේ කියලා. ගි ස්ශ්‍රාවකයක්වියේවා පැවිදි ශ්‍රාවකයෙක්වියේවා කාන්තාවක්වේවා පුරුෂයක්යේවා නිතර නිතර සිහික යුතුවයේ කියලවදදාලා. ඉතින් පින්න්නතුනිි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්නොත් මහනෙන කවර කරුණ කේතුවෙන්ද ජරාජීර්ණවන ස්භාවය ඇත්තෙක් වෙමි ජරාවනු ඉත්මූ කෙනෙක්විමේ කියලා ස්ත්‍රියයක්වයේවා පුරුෂයක්යවා නිතරනිතර සිහි කළයුත්තේ ගිහි කෙනෙක්වියේවා පැවිති කෙනෙක්වේවා. නිතර සිහිකළ යුත්තේ ඇයි කියලවදාලා. පින්නොත් මහනෙන යම් මත්වීමකින් මත්වන සත්‍යයෝ කයින් දුෂ්චරිතයේ හැසිරෙද්ද. වචනයෙන් දුෂ්චරිතය හැසිරද්ද. මනසින් දුෂ්චරිතය හැසිරද්ද. එබන්ද ව යවරන බවපිළිබඳ මදයක් යවවන මදයක් මේ සත්්‍යයන්ට ඇත්තේ මේ සත්්‍යයන්ට තියෙනවා තරුණ කාලේ ඒ තරුණ ජවය නිසා මත්තෙනු තමන් තරුණ කාලේ සාමාන්‍ය කෙනෙක් ගත්තු තරුණ කාලේ හැඩවෙලා පිළිවෙලට ඉන්න ඒ ලෝකඇත්තමයි හිතේ මවාගත්තු ලෝකයක් එක්ක ජීවත්වෙනවා. ඉතින් මේ යව්වන කමරන එක්ක තමාන්ගේ ඇගේ පතේ සවිශක්තියත් එක්ක හැකේ අවන්න එක කෙනෙක් මත්තෙනවා. ඒ මත්තීීමමත් එක්ක එයාට සිද්ධවිෙන් අන තුරත්වයෙනු. ඒ යව්නත්වය පිළිබඳව මත්තී මක්තියෙනවා. අන්නේ මත්තීම නිසා ඒ මත්තීමෙන් යාට සිද්ධය අනතුර තමයි ජරාජීර්ණවීම් පිළිබඳව නිතර මෙනෙහි කරනවා නම්. ඒ අවුනත්තේ පිළිබඳව තියෙන මත්තවීම ඔහුට නැතිවෙලා යනවා. ඒ අර්ථය සලකාගන මෙන්න මේ දේශනාව සිදු කරන්නේ. ඒ තමයි පිවත් මහනන යම් මත්තීමකින් මත්වන සත්‍යයෝ. මනසින් දුෂ්චරිතය හැසිරෙද්ද. කයින් දුෂ්චරිතය හැසිරෙද්ද. වචනයෙන් දුෂ්චරිතය හැසිරෙද්ද. එතකොට මේ දුෂ්චරිතයේ හැසිරෙන්නේ මත්තුනාට පස්සේ මත්වෙනවා කියෙ දැන් මත්ද්‍රවේ ගත්තාහම් මත්වෙනවා කියන කතාව දන්න න. එතකොට මත්තුනාට පස්සේ යාට ඔොදනාරක කළ යුතු නොකළ යතුද පැහැදිිනෑ. යාගිසිහය විකල්වෙලා. ඒවගේ මේ යව්නකමින මත්වනවා. එතකොට තරුණ කාලේ තරුණ වන් මත්තුනාට පස්සේ ඒ කෙනට තියෙන අනතුරක්කයක මකත්දන්නතුර සිත කයි වචනයෙන් පවු කරගන්න. අක්කු සල් කරගන්න. මොනාද පින්නතුන කයින් කරෙනකු සල්. රාණගාතය සොරකම වැරදි කාමසේව. වච්චනය බොරු කේලාම් හිස් වන පරුස වචචන. මනසි අනුන්ගි දෙවල්ු රාසා කරනු දවේශය ඊරිසියාව ඔයගේ මිත්‍යා දෂටේ තවන ඒකුත් අකුස ධර්මය හිතේ හට ගන්න දේවල්ත නවා. ඉතින් මේ සිද්තකාහය වච්චනය මුල් කරගන මේ අකුසල් හටගැනීමත් හේතු කරගෙන එයාගේ ජීවිතයේ ඒ අකුසල ක්‍රියාවන් දලා සිද්දුවෙන් අන්නතුරන් අති දීර්ඩු කාලයක් පුුණොල්ලේ අපි සතරපායි වැටි වැටියවෙලා. ඒ අකුසලයන්ගේ විපාකවිදියට කෙනෙක් නැවත දුගතිය කරායනම්. සතුන්ගේ ලෝකොල ප්‍රේත ලෝකොල නිරේ මේ ලෝකොලට වැටෙන්නේ මෙන්න මේ අකුසලයන්ගේ විපාකවිදියට. ඒ විදිට අකුසලයන් සි දනාට පස්සේ ඒ කෙයාට බොහෝදු කපිටිස පවතිනවා බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේක සිද්ධ වෙන්නේ මත්තීමෙන් ප්‍රමාධයට පත්වීමෙන්. ඉතින් යම් ජරාජීර්ණවන ස්භාවයක් ඇත්නම්, අන්න ඒ ගැන සිහිකරනුවාද. ජරාජීරණෝන ස්භාවයක් ඇතිකෙනෙක් මම ජරාව නොඉක්ම වූ කෙනෙක් මේ කියලා. ස්ත්‍රියයක් වේවා පුරුසයක්වේවා. ගිහිකෙනෙක් වේවා පැවිදි ශ්‍රාවකෙක් වේවා නිතර මෙනෙහි කරනුවනම්. අන්න ඒ මත්තීම නැතිවෙලායනම්. පිනතුනි මුොකද මේ ජරාවට පත්වීම කියල කැද. චරාවට පත්වීම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. යාතේ සන්තයේ සන්ති. සත්තාානම් තම් හිතම්ම සාථත නිකායිල ජරා ජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයිනෝ සංහානි ඉන්ද්‍රියයානම් පරිපාකෝ අයම් උච්චති බික්කවේ චරා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්‍යයන්ගේ දිරහයාමක් ඇද්ද දිරායන ස්වභාවයක් ඇදද ඒවගේ මිදුරන් මෝරහයාමකෙද්ද දත්තාදී කැඩි බිඳයාමක්කෙද්ද ඉඳරන්ගේ බිඳදේ යාමක්ක ඇත්ද ඒවගේම මේ හම රැලි වැටීමක් ඇදද මේ කයියේ මේ ආයුෂයාගේ ගෙවී යාමක් ඇද්ද මෙන්න මේ ආවිශ්‍ය ගෙවීලා ක්‍රමක්‍රමයෙන් ආවශ්‍යයන්ගේෙන් මෝර්ලලාආවිශෂ ගවිලයාම ජරාවට පත්තීමග කියවදාලා පින්නුතුනි අපි උපන්දායිදලා අපි හැමෝටම තියෙන දෙයක්න්නේ අපි ලදරුයි පවිදියට උපන්දවසේ අම්මා පරෝහලෙන් එ කරගනාවේ අතේ වඩාද. ඒ එහෙකොටත් අපට ලැබිලා තිබුණේ මේ ඇස කණනාසේ දිවක් අය මනස කියන ආයතන හයකින් යුතු ජීවිත පැත්න. මේ පුංචයට තිබුණ මේ කය මේ ජීවිතැත්ම ඉදුරන් මෝරයමින්, ක්‍රම ක්‍රමයෙන් වයිසට අද්දී අවුරුද්ධහය පහලෝ විස්තතිය අතලින් ක්‍රමයෙන් ගෙවිලය නොම්. ඉන්දුරන්ගේ මෝරයාම මේ ජරහට පත්වීමට ඇත්වෙන්නේ. අපට ජරාාව කියීපු ගම මතක්ක නත්නම් වයසර හිල්ලලා හරමිටි එල්ලිලයින්න ලගවෙතරයි නෑ මේ උපන්දාසිට මේ සත්‍යයන්ට තියනස්වභාවයද හේතුන්ගේ සකස්වූ යමක ඇතිස්භාවේ තමයි සංකත ධර්මයක තිසභාවේ තමයි උපාදෝ පන්ඥායට හටගැනීමක් පේන තියෙනවා වයෝ පනඥායිත එවගේ වෙනසී යනවා එක නැසී වෙන සයන ස්භාවට පත්වනවා ටිතාස් ස්‍යතත්තනම් පනඥායිති පවතින කාලය තුළ විෙනස්සමින් පවතින ස්භාවෙන් යුත්තයි මෙන්න මේ ධර්මතාවෙන් යුතු ඇස කණනාසේ දිව කයමනසනම් ආයතනාය අපට ලැබිලතියෙනවා. ඉතින් මෙන්න මෙ ජරාවට පත්තීම උරුම කරගත්දයක් ජරාවට පත්වීම උරුමවෙලා තියෙනවා කියලා සිහි නොකරද්දදි එයා එනිසා ප්‍රමාදයට පත්වනොම් මේ පිනතු අහල ඇති කේමා බිසවගිකතාව කේමාබිසව පිම්බිසා රජතමා ග්‍යාග බිසව ෝපයෙන් රිම සුන්දරන ූපයක්ත් තිබ්බි ඉතින් මේ රූප ලස්සනත් එක්ක කේමා බිස බුදුරජාණන් වහන්ස දේශනා කරන කාරණගෙන හිත යොමු කරන්න කැමතිවනෙන්නේ. බුදුරජාණන් වහන්සි දේශනා කරන්න මේ කයි අසුබේ ගැන. අප්‍රිය සභාවි ගැන පිළිකුල් බව ගැන කතා කරනවා කියල හිතුවේ. ඉතින් කේමා බිසවගේ හිත ඇදිල යන විදිහට බේලු වනාරාමි සුන්දරත්වය ගැන රජතුමා කවිලියලා කේම බිසෝට අහන්න සැෙස්වා විිසු කල්පනා කරම එච්චර ලස්සන ආරාමයෙන් මාත් බලන්න එයන්න ඕන කියලා දවසක් පිටත් වෙලාග එදා යනකොට මේ කේමට නෙත් අදහගන්න බැරිවිදිේදයක්ත්තමයි සිද්ධ වල බුදුරජාණන් වහන්සේට පවන් සලමින්න්නවා අපි රූපී කාන්තාව දෙ අහල තිබ්බෙ මේ කාන්තාවන්ට දොස් කියරන නින්දා කරන කෙනෙක්ව වගේ හැයි සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේළඟම පවන්සලමින්ඉන්න. ලස්සන කාන්තරාව බුදුරජාණන් වනාන්ස ගේල්ති ප්‍රාතිහාරයක්ම ඉතින් මෙ දැක්කට පස්සේ කේමගේ හිත්ත එක පාරම ඇදිලගේ අර කාන්තාව දෙ කල්පනා කරනවා බමද ලස්සන ඇත්තරම් මෙයාද ලස්සන මට වඩාම ලස්සන යෝග ඉති මෙහම බලබල ඉන්න ඉන්න අර රූපෙටමිහිට ඇදිලගේල්ලා දැන් අවධානතිය අරගැන වෙච්චර ලස්සන ගෙනෙක් නයගෙන තින් ඒ රූපෙත් එක් හිත ඇදිල ගෙහිලා ඉන්න වෙලාවෙේ දුරජාණන් වහන්ස ්‍රමයිෙන් අර තරුණ වයසිඉන්න ලස්සන කාන්තාව ටිකටික වයස ජනාව කාරයට යුද්ධි ප්‍රාතිහාර සැලැස්ව අවුරුදු විසිිප් පහත්තයහගේ වෙලා හතලිහ පනාාගේ වෙලා ටිකටික වයසට ගේල්ල ඉන්ඳුරන් මෝරල ඇඟ ඇලි වෙටිල වකටවෙල්ල එතනම දනස්කාල ඇදගෙන වැටන අන් න්නේඒ වෙලාවෙේ කේමා බිසුවට සසිහිිය පන්නා ඒ එච්චර ලස්සන ටිටි පුරුව පිට මේ දී තමයි වුණ එහෙනම් මගේ ජීවිතයටත් මේස්භාව යරුම අයිනයේ කියලා සිහිනෝනු පන්නා කේම බිසවය එසැනින් ධර්මය පිහිටිය බුදුරජාණන් වහන්සේ මොහොත්තම ගාථාවක් වදාල් මේ කයේ ස්භාවය ඉත්මනින් ජරා චීරණ වෙලා අටවලා තියෙන දෙ වැටන පරිද්දෙන් ඇදගෙන වැටන එක කියලා මේ ගාථාව ශ්‍රවණය කරද්දිිම ඒ මාබිස ධර්මය පිහිටිය ධර්මටනුව ජීවිතය හිතන්න ගත්තා ජීවිතය අවබෝධ කළා. ඉතින් ඒ ඒ මාබිසව ආය රජමාලිගාාවනවතුළෙ නෑ භික්‍ෂුණී සංඝ අතර ප්‍රඥාාවෙන්ා ක්‍රවූ මහරහත්තෙරණින් වහන්සේන මක්ක වුණවා. බලන් එතකොට ජීවිතය ගැන එක කාරණාව හිතන් නෙවෝ න හමුට. ඒ තුළින් ධර්මා බෝධිරයන් හැට පින්න තුනිතින් මේ ජරාවට පත්තීම ගැන නිතර සිහිකළ යුත්තේ ජරාජීර්ණ වන ස්වභාවේ උරුම කරගන ඉන්න කෙනා ඒ නිසා ඒ ගැන සිහි නොකළ පිළිකුල් කරබින් ඒක සිහි නොකර බැහැර කරලා ඉන්නවනම් ඒකනා ඒ හේතුවෙන් ප්‍රමාදයට පත්වනවා අන්නේ ප්‍රමාදයට පත්වීම දුරු කරන්න කෙනෙක් මේ ජරාවට පත්වෙන ස්භාවයෙන් යුක්තයි ජරාවට පත්වන ස්භාවය ඉක්මවාගහිල නෑ කියලා නිතර සිහි කළ යුතුයි. ඉළඟට බුදුරජාණ න්ොහස වදාලා ඒවගේ මර්ණයට පත්තන ස්වභාව තමන් ගිජීවිතය තියෙනවා මර්ණයට පත්තන ස්භාව ඉක්මවා ගිහිලා නෑන් කියලා ගිහිස්්‍රාවකයෙක් වේවා පැවිදිශ්‍රාවකයෙක් වේවා කාන්තාවක් වේවාපුරෂයක්වේවා නිතර සිහි කළ යුතුන්ද. දැන් මේක හිතන් නැතුෝ හිටියා කියලා මේ දේවල් නොවී තියෙනෙ නෑ. මේක සිහිකරනුව නම් යා ධර්මය පිහිටා වාසය කරනවා ුසල් බැරනවා ඇයි බුදුරජාණන් වහස දේශනා කරනවා. බලදන් මේ රෝගවීමත්තයෝගේ. ඉළඟට මරණයට පත්තීමත්තයෝගේ. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. යම් සත්‍ය මරණයට පත්වන ස්වභාවය උරුම කරගෙන ඉන්නවාද. ඒ ගැන සිහිකරනවා නම්. ගිහි කෙනෙක් වියවා, පැවිදි කෙනෙක් වේවා. තමන් මේ මරණයට පත්වන ස්භාවය ඉක්මවාගිහිලා නෑහැ කියලා කාන්තාවක් වියවා, පුරුෂයෙක් වේවා නිතර සිහිකරනවා නම්. අන්න ඒ අය ඒවිදියට සිහිකළ යුත්තේ මක් නිසාද යම් මත්තීමකින් මත්තන සත්‍යයෝ කයින් දුෂ්චරිතයේ හැසිරෙද්ද වචනින් දුෂ්චරිතය හැසිරෙද්ද මනසින් දුෂ්චරිතයේ හැසිරෙද්ද. එබඳ වූ ජීවිතයේ පිළිබඳව යම් මත්තීමක් මේ සත්‍යයන්ට ඇත්තේ ආවෂ පිළිබඳෝ මටතව කල් තියෙනවනයේ කියලා එයා ප්‍රමාදයට පත්වය නවා මෙන්න මෙහෙම මත්තීමක් මේ සත්‍යයන්ට තියනවා. එබඳ වූ මත්වීමක් නිසා ඒ මත්වීමෙන් ප්‍රමාදයට පත්වීම නිසා කයින් වචනී මනසින් දුෂ්චරිතය හැසිරෙනෝ. ඉතින් ඒ නිසා එබඳ වූ ජීවිත මදය මේ සත්‍යයන්ට තියෙනවා මරණය පිළිබඳව මිනෙහි කරන්නේ නම්. ජීවිතයෙහි යම් ජීවිත මදයක් ඇදද නමුත් ඒ ඔහුට නැතිවෙලා යනවා මුළුමනින්ම නැතිවෙලා යනවා නැත් නම් තුනී පවට හෝ පත්වෙනනවා කියලා අදාලා. එතකොට මේ? ජීවිතය සිහි කළ ුතුදය. මේ අහත්දක කතාවක් මතක් වුණා එක නව සීලන්තු වගේ රටක රැකියාවට ගියක මහත්තේ එතුමට ආයතන දෙක රැකියාව බාරදේලා හොඳ අලුත්වාහනයක් දීලා වාහනය අතුරත් අතර දීලා ආයතන ප්‍රධනයති රැකියාව කට අලුත්තින් ගේ හම රටේ සාමාන්‍ය සිරිත අලුත්වාහනයක් ඒකෙන අට දෙනවා. ඉතින් මේ ඒත් ආතන ප්‍රානය විසින් වාහනය පරිත්‍යයක් කරන වානේ දීලා ඒ සුද්ධ කියේ නෝලු හැබැයි මතක තියාගන්න ඔබට මේවිදියට ආාවට ආපහෝ ලංකාවට ගියාම ඉන්න වෙන්නේ ආභහෝ යන්න වෙන්නෙන් ඇඳන් කැලි දෙකක් විතර කරගන කියලා මෙයා මේ කතාව කියපුය කිච්චර ඒ වෙලාය පුදුමලමු කදමේ කියන්න කියලා ඒට පස්ස කියල තියෙන්නේ ඇයි ජිීවිතේ කොච්චර දේවල් හරිහම්බ කරගන යි තර සුදර ොමවා ගෙන හිටියත් ඒවා ඔක්කම අතෑර යනකොට හර ඇඳදුම් කෙලික විතරයි වෙන දෙයක් නෑ ඒක තමයි ඒ කීවි කියලා මේක සස්වා විහසෙනමක් කිවන ගහ නොම මේ සුදත් මේ කිවනය කියලා කිය ඉතිං ඇත්ත තමයි එතකොට මේ ජීවිතයේ ඇත්තගැෙනයි කවේ මොකද අපි මේලෝකේ ලැබෙන දීවලලින් මත්වෙලා අපට තව කල්තිීනවා කියලා ඒවගේ මත්වෙලා හිටියොත් ය ආුශයෙන් මත්තී මනිසාමකද වෙන්නේ ප්‍රමාධයට පත්තේනු. මටතාවව කල්තියනවා කියල ප්‍රමාතයට පත්තුමන් එබන්ඳු ආවිශමදයේ මත්තීම හේතුවෙන් ඒ කෙනට ඒ බොහෝ දුකැති කරවල දෙන අකුසා රැස්වෙෙන්න්න හේතුවක්ක එෙනවා කයින් දුෂ්චරිතයේ හැසිරෙනෝ වච්චනින් දුෂ්චරිතය හැසිරෙනෝ මනසිින් දුෂ්චරිතය හැසිරෙනවා ඒ දුෂ්චරිතය හැසිර මේ විපාක විදිහයට කෙනෙක් දුගතිය කරායනු කයින් ප්‍රාණගාතයෙන් ස්ොරකම වැරදි කාම සයෝනි ජීවිතය ඇද කරනු වක්්‍ර ගමනක ගෙන යනු. වචනෙන් බොරු කේලා පරුසවාචන හිස්ව වචන කතා කර කර. ඒ වගේෙන් ජීවිතයේ පවත් අන්න ොත් සහ කරයි ප්‍රමාතයට පත්තේ අන්න ඒ හේතුවෙන් ජීවිතයේ වක්රූ ගමනක අනුන්ගි දෙවල්ලොට ආස කරමින් දවේශෙන් මි්‍යා දුෘෂ්ටිකුව පින්පවු පිළිගැනීමක්නෑ කර්ම කරම්පලු විපාගක පිළිගැනීමක් නෑ එහෙම ජීවිත තියනවා ඒවා සෙහිවෙන්නෙන්නේ එහෙම ඉන්න අය මෙලොෝහැර පරලෝ දුගතිය කරයනවා වක්්‍රෝ ගමනක මනුස් ජීවිතය ගාතර කෙනා කැරකී වක් වහූ සතුන් අතර රපදයේ කියලා බුදුර ජාණන් අහන්සවදාල. සර්පයෙන්, ගෝනුස්සු පත්නය. මේ වගේ දිව දෙකේ සත්තු අත්තර් උපදිනවා. දිව නැති සතුන් අතර උපදිනවා වචන නෑ සත්තුන්ගෙ ලෝකකි. මේ වගේ සතුන් අතර උපදින්නේ කැරකී වක්හූ ගමනක ජීවිතය ගත කරන. ඇද්ද ගමනක ජීවිතය ගත කරන. එහන් සැබෑවටම ජීවිතයේ රිජු බව කියන්නේ. කෙලින් කතා කරන මම කෙලින් වැඩ කරන කෙනෙක් කියලා. අර දැඩිවිදියටටේතු කිරීම නොයි. ත්තට ම රිජබවතියෙන්නේ කයින් වෙන ක්‍රියාවන්ගෙන් වැලක අකුසල් ක්‍රියාවන්ගෙන් වැලකී වාසය කිරීමම් ප්‍රාණ ාතය ඔරකමින් වැර්ත කාමසයින් වැලකිලා පන් පංච දුෂ්චරිතයෙන් වැලකිලාවාස කරනු බොරුව මත්හැන් මද්‍ර භාවිතයෙන් වැලකිලාවාසේ කරනු ඉල්ළඟට කේලාම් පරසු වචනෙන් හිස් වචන වචනයෙන් වෙන අකුසල් මේයාදීන් වැලකිලා. මනසිං වන දුෂ්චාරිතයෙන් වැලකිලා යමෙක් වාසය කරනුවන්. අන්න ඒ ගුණධර්මයන් වැඩීම තමයි ජීවිත සැෑම රිජුබව. අන්නේ රිජු බවඇති කරල දෙනවා. අප්‍රමාදී භවවැති කරල දෙනවා මත්තීම දුරු කරල දෙෙනවා. තමන් මේ ජීවිතේ මේ ධර්මතාව උරුම කරගෙන ඉන්නේ ඒ කියල සෙහිකරු. ඒකු මත්ද මරණ ධර්මය උරුම් කරගෙනඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කතමාජභික්්‍යේ මරණම් පින්නොත් මහනෙන මරණය කියලා කියන්නෙකු මදද. යාතයේ සන්තයේ සංසත්තාහනු. තම්හි තම්මි සාත්්‍යනිකාය චුද්ධි චවනතා බේදූ. අන්ත්‍රදානම් මච්චු මරණ කාලකිරියා කන්දානම් බේදෝ කලීබරස නික්කේපෝ ජීවිතන්ද්‍රියස් වූ පච්චේදෝ අයම් උච්චති බික්වේ මරණ. මේ ජීවිතය මරණය කියන ධර්මතාව උරුම කරගෙන ඉන්නේ කුමක්ද මේ මරණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා යා තේ සන්තයේ සංසාත්තා නම් තම්මි තම්මි සත්්‍ය නිකාය චෘති චුත්ත වෙනස්වභාවයක් ඇත්ද දෙවුරු චුත්ත වෙනෝ චවනතා එ චුතවන ස්භාව වරුම කරගන දෙව්ලෝ දෙවරු පුුණන්න්‍ය විපාකය අවසංගලා දිවිය ආවිශ්‍යවසගනාම ඒ දොල්ලෝන් චුතවෙනවා. බේදෝ ඒවගේ මේ ඉන්ද්‍රියන් බිදී අන ස්භාවෙන්යුක්තයි. ඒවගේම මච්චු මරනම් මරණේයට් පත්වෙනවා කාලකිරියන් කලුරිය කරනු කන්දාානම් බේදෝ රූපවේදනා සංඥා සංකාර වෙஞ්ඥාන කියන පංචු පාදානස්කන්දයන්ගේ බිදයාමං මේවා බැහැර දැමීමක් ඇද්ද අත්හැර දැමීමක් ඇද්ද කන්දාානම්බේතු. කලේබරසනික්කේපු මේ ගොරෝසු කය අත්හැර දැමීමක් ඇැදද. ජීවිත ඉන්ද්‍රියසු පච්චේද. මේ ජීවිතය නම්න් ජීවිතය තුළයින් පාතින ඉන්ද්‍රියන් ඇස කණනාසේ දිවකයි මනස්සේ මේ වගේ බැහැර දැමීමක් ඇද්ද ඇයම් ඔච්චති බික්වේ මරනම්. මෙය ජීවිතය තියන දයක්. මේ කතා කළ කතානො කළත් ඇහුවත් නැතත් උපන් සත්‍යයාට උරුමද. මේ ගැන අහලා දැනගන්නේ උරුවනැති සත්පුරසයේ. බුදුරජාණන් වහන්සෙක් දේශනාව වදාලා. අලබ්බනී ටානකින සූත්‍රයේද. අලබ්න ටානසූත්‍රී බදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහනෙන. මේ දේවල් කෙනෙකුට කැමතිවුනා කියලා ලැබෙන් නෑ කියනු. ලැබිය නොහැකි වූ දේවල් කියරවදදාලා. ඒතමයි ලෝකෙහි ශ්‍රමණයක් වේවා බ්‍රාහ්මණයෙක් මේවා. දෙවියෙක්වේවා මාරහිෙක්වේවා. බ්‍රහ්මයක් විසින්වේවා. ප්‍රියනත් කිසි කෙනෙක් විසින්වේවා මේවා ලැබිය නොහැකි දේවල්. මට මේවිදිට ලැබේවා කියලා ලබන්න පුළුවන්කමක්නේ ජරාජීරණ වන ස්භාවේ. ප්‍රෝග පීඩා වැන දෙන ස්භාවේ, මරණයයට පත්තින ස්භාවේ. ආවිශ්‍යගේ ගෙවී යාම මේ දේවල් මට මෙහෙම වෙන්න පා කියලා. ප්‍රියමනාපදෙවලනින් වෙෙන්වෙන්න සිද්ධන සභාවේ, අනේ මට වෙන්නේ පා කියලා. එහෙම ලබන්න කැමති වුණනාට. ං කැම තිදිහට ලබන්න බෑ. ඉති නේනිසා මේක මේ උපන් සත්‍යයාට තියෙන ස්වභාවයක්. ඉතින් බුදුරජාණන් වහන්ස දේශනා කළ ඊළඟට පින්නත් මහනෙන ඒවාගේම සිහිකළයුතු ඊළඟදේ මේ උපාන් සත්‍යයාට තියන ඊළඟදේ රෝගපීඩා වැලදින ස්වභාව උරුම කරගෙන ඉන්නේ කියලා ගිහි ස්රාවකෙක්ේවා පැවිදි ශ්‍රාවකයෙක් වේවා නිරන්තරයෙන් සිහි කළයුතුයි කාන්තාවක් වේවා පුරුෂයෙක්වේවා නිරන්තරයෙන් සිහිකළේතුයි මම ප්‍රෝගපීඩා වැනදෙන ස්භාව උරුම කරගෙනඉන්නේ ඒ රෝගපීඩා වැළදන ස්භාවය ඉක්මෝ ගිහිල්ලනෑය කියේන. කවර කරණක් හේතුවෙන්ද මේක නිතර සිහි කළයුත්තේ. යම් මදයකින් මත්තන සත්‍යයන් කයින් දුෂ්චරිතය හැසිරද්ද, වචනෙන් දුෂ්චරිතය හැසිරද මනසිින් දුෂ්චරිතය හැසිරෙද්ද. ඒ හේතුවෙන් ප්‍රමාධයට පත්වෙලා දුෂ්චරිතය හැසිනනුනු අන්න ඒ ආකාරවූ ආරෝගි මධයක් මේ සත්‍යන්ට ඇත්තේ. නිරෝගකම සා නිරෝගී බව නිසා ප්‍රමාදයට පත්වෙන. මත්්‍යෙන බව මේ සත්‍යන් තියෙනවා. අන්න ඒ නිසා ඒ ආරෝග්‍ය මදේ නිසා තමයි කියනවා. අප සල්කරගන්න. සිතකය ව්චනයෙන් පවු්කරගන්නවා. නිරෝගීකම නිසා මත්වෙලා. ඉතින් මෙන්න මේ ආරෝග්‍ය මදේ නිසා ඒ මදේ මත්තීම නිසා පව්කරගන දුගතීවැටිලා බොහෝ දුක්විපාකවිඳන්න සිද්ධ වෙනවා. ඒ එයින් වැලකීම පිණිස මෙන්න මේ. නිරෝගේීකමින් මත්තීම දුරුකරවන්න රෝගයේ වනස භාහි යුරුම කරගත් කෙනෙක්කය කියලා නිතරසිහි කළ එතුයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාල ආදීනව සං්ඥාවිදි ගිරිමාණන්ද සෝත්‍රයේ ආදීනව සංඥාවිදිට නොේ කරෝග විස්තර කලාා උපන් සත්‍යයාට උපන්දායිදම්. නොයේ ක්‍රෝගතියනවා ඇසේ කනේ නාසේ දිවේයි මනසින් හටගන්න නුවේ ක්‍රෝග. ඒළඟට ගත්තාහම හිසේ හටගන්න කයේ හටගන්නව රෝගද. ඉඩ පස්සේ නොුවේ අන්සභාග පිළිකා බගන්ද රමේ ආදිිනුවේ අසාධ්‍යව රෝග දිය වැඩියාවද මේ කයි නොයි රෝග හටගන්න. කෙලවරක් නැති රෝගයන් හටගන්න රෝගවල් කළ කැදැල්ලක්ය කියලවදා. ඉතින් මේ කයිතියන රෝගී බවනම් ආදීනවේ සෙහිකරනුනම් බුදුරජාණන් වහසේ වදාලායික ආදීනව සංඥාව බුදුරජාණන් වහන්ස වදාලේ. ඉටම් පගංගුලු පබංකුරන් මේ රෝගයන් හටගන්න මේය කැදැල්ලක් වගේ කුරුල්ලු බිත්තරදාන්නෙ කූඩුවේ අන්න ඒ වගේ මේ කය කේලකයන්නේ රෝගල්ඩ බිත්තරදාන්න නිතර රෝග හටගන්න කැදැල්ලක් බුදුරජාණන් වහන්සේ වදාලායින්සා මෙන්න මේ රෝගීහි වන ස්භාවේ නිතර සහිරනෝ නම් ඒ උරුම් කරගෙන ඉන්නන්නේ ඒ කියලා ඒක එෙනා අප්‍රමාදී වෙනවා ධර්මය හැසිරෙන ප්‍රමාධවන්නේ නෑ සිත කයවච්චනයෙන් අප්‍රමාධීව ධර්මය හැසිරෙනු. අපි ගම්හ මෙහෙම දැම් මේ පින් උතුන්ට මහස්සෑ වන්දනා කරන්න බෝධීන්වාස වන්ධනා කරන්න බුද්ධ වන්ධනා කරන්න ගෙදර නිතර පිරිත් කියන්න ඕන. නිරන්තරයෙන් වැඩිපුර මතක් පෙන්්ඩිමේ කරන්න ගෙදර සාමාන්‍යී බෞද් ශ්‍රාවක විදියට කරනු. නිරන්තරයෙන් ක්මට වැඩිපුරම මෙව කරන්න ඕගගේ හිතෙන්නේ ලෙඩද්දුක කරදරයක් හැන ඇතිවු වෙලාට නැතිවෙලාට. අදරයක් එන වෙලාවට නිතර මතක් පෙන වැඩි පරනයෙ. එතකොට ඒයි ප්‍රෝගී බවසහිවෙන්නේ වෙලාවට අනතුරස්සෙහි වෙනවා. එතකොට තමයි අප්‍රමාධවෙන්නේ. ඉතින් මේ අනතුරට පත්තන ස්භාව ඉක්මාවාගේ කෙනෙක් නොුවේ කියලා නිතර සැහි කරනවානම් ඒකෙන නිරෝගී බවි මත්්‍යනන ප්‍රමාදයට පත්තෙන්නෑ කියනවා. ඒ නිසාපින්න තුනි මේ ආරෝග්‍ය මදය පිළිබඳව මත්තීම තුරු කරවන්න එය තුනී කරවන්න පුළුවන් කියනවා මෙන්න මේ. රෝගී වනස භාවි ඉක්මවාගේිය කෙනෙක් නොවේ කියලා තමන් ගැන නිතර සිහිකරනුවනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒවාගේම සිහිකළ යුතු තව දෙයක්.ෙ මෙන්න මේ කාරණාවත් නිතර සිහි කළ යුතුයි. තමාහාට අයත් වූ ප්‍රියමනාපෝ සැම දෙයක් කෙරෙන්ම වෙනස්වීමකට පත්වන්නේය වෙන්වීමකට පත්වන්නේ කියලා ඉස්ත්‍රියයක්ක් වේවා පුරුෂයකේවා කාන්තාවක වයවා කාන්තාවකේවා පුරසයකේවා, ගිහිස්්‍රාවකයෙක්ේවා පැවිදිශ්‍රාවකයෙක්ේවා නිත්තර සිහි කළ යුතුයි. තමන්ට අයත් ප්‍රියමනාපෝසිියලුදයි වෙන්වන්නට සිද්ධ වෙන්නේය කියලා. තමන් විසින් නිතර නිතර සිහි කළ යුතුයි. සබ්බෙහි මේ පියේෙහි මනාපේහි, නානාභාවෝ විනාභාවෝතිී, අබින්නම් පච්චවෙක්කි තබ්බා. ඉත්ති්‍යවා පුරුසේනවා, ගහට්ටේනවා පප්පචිතේෙනවා. මේ කාරණාව නිතර සිහිකළ යුත්තේ. මන්ට අඇත් ප්‍රියමනාාප දේවලුණින් වෙංවෙන්න සිද්ධ විද්ධී සිදුවෙන දෙයක් තියෙනවා ඒ තමන්ට අයත් ප්‍රියමනාප දේවල් කෙරෙහි මත්තීමෙන් කයිං වච්නේ මනසිම් දුශ්චරිතය හැසිරෙනවා ඒ මත්තීම තමයි කියනවා ඒවා කෙරෙහියෙන යම් චන්දරාගයක් ඇදද අන්නේ චන්දරාගේ මේ සත්‍යයන්න්න තියෙනවා කියනවා ප්‍රියමනාප දේට තමයි යාසාාවතති වද ක ප්‍රියමමානාප දේවල්තම යාස කරල වැැඳගෙන ප්‍රියමනාපෝ පිළි අරගෙනන්නේ ඒ ප්‍රියමනාපපුූ දේවලොට ආසා කරන බවක් ඇද ඒවාට යම්ම ආසාාවෙන් බැඳයාමක් ඇද්ද අන්නේ චන්දරාගේය නිසා මේ සත්‍යයන් අකුසල් කරගන්නු. ඒ බැඳීයාම නිසා අකුසල් කරගෙන දුගතිය කරායනෝ. එබඳ වූ ප්‍රියමනාපෝ දේවල් කෙරෙහි. වෙන්වන්නට සිද්ධ වෙන ස්භාය ගරුම කරගෙනන්නේ ඒ සභාව ඉත්මවාගිල නෑ කියලමේ ප්‍රියමනාපදවල්ලොඩින් වෙන්වෙන්න්න සිද්ධවන ස්භාවෙන් යුක්තයි කියලා. යාම් ශ්‍රාවකයෙක් සිහිකරනුවනම් ඒ කෙනා ඒ හේතුවෙන් එක්කෝ මේ මනාපදේකරීතියෙන ආසාවෞද්දුර කරනවා. එහෙමනැත්නම් ඒ චන්දරාගේ තුනී බවටෝ පත් කරනවා කියලා බුදුරජාණන් වහන්ස වදදා. බද්‍ර ගාමිනී සූත්‍රයේ බුදුරජාණන් වහස මේ ගැන පස්සන මස්තරයක් කරනවා. බුදුරජාණන් වොහසගේ අනවා බද්‍රක ගාමිණී ඇවිල්ලා භාග්‍යතුන් වහස මේේ දුක හටගන්න නාකාරයක් දුක නැතිය ආකාරයක්ත්මට කියලා දෙන්න කිය. බුදුරජාණන් වහන්සේ වදාලපු ගාමිණී ඔබට ෝ අතීතයේ මුල්කරගන කතා කරලා කිවත් බේක පිගන්න එකක් නෑ අනාගතයේ මුල් කරගන කතාකරොත් අනාගතයට අද්‍යයක් නේ කෙලාත් ඇැල්ලදායි. අතීතේගැන් කතා කළොත් අතීතයට අයදනය කියෙලත් තැරලදායි. ඔබට මං වාර්තමානයේ මුල් කරගෙන මේ කාරණ පවසන්නන් කියලා ගාමිනීගින් මහනවා ඒ බද්‍රක ගාමිනිගිම්මහනවා බද්‍රක ඔබ මේ ගැන කුමදහිතන්නේ ඔබට අයත් ප්‍රියමනා පෝදේවල්තියනවා ඒ මොනෝද කෙල් හන්දදි තමන්ගේ බිරිින්ද දරු ගේතුරයිඩකඩම් මේ දේවල් ඔබට ප්‍රීමමනාාප දේවල්. ඉතින් ඔබේ පුතා දුර ඈත පලාතක ගිහිල්ල ඉඳලා. ඔබේ පුතාගේ පුතාාගෙන විස්තරක නැතුකොට කියෙනනව මෙහෙම පසලක නැවතිල එක කන ගන්න. ඉතින් මේ විදිහට ඉන්නෙකළ විස්තරකීවට පස දුරජාණනාන්ශයවා. බද්‍රක. ඔබේ පුතාගේ ජීවිතයට ය මනතරක් වොනාාකිව් ඔබට කුමක් සිදුවේ විද. ස්වාමිනි භාග්‍යතු වහන්ස දරාගන්න බැරිවේ. සමහරට මගේ ජීවිතයටත් අනතුරක් වෙයි. ඒ වගේ දෙයක් එක පාරහන්න වනු තැම්මනු සිදූ දෙයක් එකව අහන්නුව ලොකු ඇැතිගැනීමක් කරගෙන තමන් විජීවිතය දරාගන්න බැෑ ලෝක සත්‍යයන්ට සිද්ධවෙනි ස්භාවයක් ඉතින් අහනවා ඇයි එහෙම වෙන්නේ එහෙම සිද්ධ වෙන්නේ මගේ පුතාකිරීමට ලොකු බැඳීමක් තියහෝ. එහෙම බන්ත්‍රක ඔබ අහලත් නැති දැකලත් නැති දන්නත් නැති කෙනෙකුට මේ ගේ අන තුරක් වුණා කියලා හන්න ලැබෙන. යම් සංවේගයක් උපදී. නමුත් තමන්ගේ දරුවා ගැන ඇතිවන දුක තරම් එහෙම දුකක් ඇතිවෙන්නේෙ නෑ. එහෙනම් බද්‍රකඔය කාරණාවෙන් තේරුම් ගන්න. යමකට ප්‍රියමනාපනම් යමකට සිනෙහිවන්තනම් යමකට ආසා කරයි නම් ඒ චන්දරාගේ හටගත්තාවව දේනිසයි. ඒ ආසාවනි සයි මේදුක හටගන්නේ කෙල තේරුම්ගන්න කෙලා. ඉති නේවිදිටම බිරිඳ ගැනත්ඇැහෝ. තමන්ගේ ප්‍රියමනාපෞදදේවල් අත්හරින් විද්ධී වෙන්විද්ධී. ඒනිසාතුක හටගන්නවානේද කියේල. ඉති න කාරණාවෙන් වදාලේ ප්‍රියමනාපදේවල් අත්හරින් වෙනස භාවින් යුක්තයි කියලා තමන් තේරු මරගෙන ඉන්න ටඕන්න. අන්න ඒ ඒ හේතු කරගෙන තමන්ට යම්දුකක් දුම්නසක් කටගන්තිී නෝද. ඒ ප්‍රියමනාාප දෙවල්ලින් වවෙංවින්න සිද්ධ විද්ධී ඒ චන්දරගේ දුර කළ යුතු දෙයක් කියඒ කියලා දැනගෙන වාසය කරද්දි. ඒ හේතුවෙන් හටගන්නවෝ යම් දුක්තුම්න සැද්ද, ඒත් දුරු වෙලා යනවා. ඒ ප්‍රහාණය වෙලා හෝයනෝ. ඉතින් ඒ නිසා අන්න ඒ ගැන නිතර සිහිකළ යුදදෝයේ කළවදදාලා බුදුරජාණ නොහසි ගාථාවකි නදාලා පියතෝ ජායතිී සෝකෝ පියතෝ ජායතයේ බයන් පියතෝ විප්ප මුත්තාස්ස නත්ති සෝකෝ කුතෝ බයන් ප්‍රියමනාාපූ දේවල් නිසා සෝකෙ හටගන්නවා ප්‍රියමනාාපූ දේවල් නිසා බය හටගන්නවා ප්‍රියමනාාපූ දේවල් කෙරෙ හිතිෙන යම් චන්දරාගයක් ඇද්ද ැඳීමක් ඇද්ද ඒ බැඳීම අත්තාල කෙනාට සෝකයක් නෑ බයක් කොයින්ද කියලවදාලා. ඉතින් ඊළඟට බුදුරජාණ නොහසවදාලා ඒවගේම කාන්තාවක් වේවා පුරුෂේකයවා නිතර නිතර තවසෙහි කළිතු දෙයක් ඒ තමයි තමන්ගේ ක්‍රියාව තමන්ගේ දායාදය කරගෙන ඉන්නේ තමන්ගේ කර්මය තමන්ගේ උපත් ස්ථානය කරගන ඥාතියා කරගන පිලිසරණ කරගෙනඉන්නේ එහෙයින් යහපත් වූ හෝ අයහපත් වූ යම් කර්මයක් කළු ඒ කර්මය තමන්ගේ දායාදේ වෙලා තියෙන්නේ කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයක්ේවා ඉතර නිතර සිහි කළේතුයි. කාන්තාවක් වේවා පුරුෂයකේවා. පැවිදි කෙනෙක්වේවා ගිහිශරාවකයක් වේවා නිතර සහි කළේතුයි. කම්මස්සකෝම් මේ කම්ම දායාද කම්මයෝනි කම්ම බන්තු කම් පටිසරණු. යංකම්මං කරිස්සාමි කල්්‍යානන්වා පාපකංවා තස්ස දායාදූ භවි්සාමීති. මේ කාරණාව නිතර සිහි කළේුතුවේ කෙල් වදාවා. පිින්න්නොත් මහනනේ මේ කාරණාව නිතර සිහිකළ යුත්තයෙකුමක් නිසාද. මේ සත්‍යයන්ට කායි දුෂ්චරිතේද වාක් දුෂ්චරිතේද මනෝ දුෂ්චරිතේද ඇත්තේද. තමන්ගේ ක්‍රියාවලිමදෝ නිතර මෙනෙහි කරන්නේ නම් ඕට යම් දුෂ්චරිතයක් ඇත්ද. ඒ මුලිමනින්ම නැතිවී හෝයයි නැතහොත් තුනී වී හෝයයි මහනනි මේ අර්ථය සලකා බැලිීම නිසා මේ තමන්ගේ ක්‍රියාව තමන්ගේ උපත් ස්ථානය කරගන ඥාතියා කරගන පිරිසරණ කරගන වාසය කරන්නේ. යම් යහපත්වූ හෝ අයාපත් හෝ යම් කර්මයක් කරොත් ඒ කර්මය තමන්ගේ දායාදය වෙලාතිය එන්නේ කියලා නිතරසිහි කළයුත්තේ මේ කයින් වච්චනෙන් මනසින්. යම් දුෂ්චරිතයක් කරාද. ඒ කරපු දේ තමන්ට දායාදේ වෙලා යෙන්නේ. පිනතුනි අපි මනුස ජීවිතයගෙ වදී. අපි දැකලති න විධාකාර සභාවයන් තුිනිස්ුම්. න දාන වබෝග සම්පත් උොට යනයි සමහරු දුගු දුප්ප සමහරු ලස්සනයි සමහරු කැතයි. ඉළඟට සමහරුන්ට නොුවේ කැකියාවන්තියන සමහරයට හෙන සමහරය නොක් දක්ෂතාවලින් යුක්ත වනට සමහරයට ඒවි හිටනෑ වගේ සහරුන්ට ඕන ප්‍රියමනාාපදවල් ලැබෙනෝ තවත් කෙනෙකුට ඒන්නේ. ඉතින් මේ නොුවේක් විිවිදධාංකාර වෙනස්කම්ලින් යුතු ලෝක ැක්තින එකකනිෙක එක්න ගත්තු ලෝකකි වෙන. ඒ විදධත්වය ැල යෙන්නේෙ විදධත්වේ හැදිල තියෙන්නේ කුමක් නිසාද කර්මානරූපෝ සසරේනස්වභාවයනෝ. තමන්ගේ දායාද විදිහට සිතකයි වචනය මෙ එහෙවෙලා කරන කියනදේ කර්මය නැමති පොදිය තමන් අරග නැඇත්තයෙන්නේ. ඒ කර්මය පොදීට තමන් සසරය අරගනැවිත් ඒ කර්මය නැමති පොදී ලයාාගෙන මනුස්ස ජීවිතය ලැඟවෙනවා. ඒ ගෙවරන විදිහ තීරණය වෙන්නේ අරසාසරේක තු ලා තිය දේත්ත එක්ර. එඒනිසාපින්නතු නිප් අපි පින්නත් ලොකුසාමිහන්සේ තර මතක් කර කාරණාවක්. ඒ තමයි නිතරසිහිකරන්න කියනවා. තමන්ට තමන් ආයෙමත් මුුණ ගැහෙනවා කියලා. තමන්ට තමන් ආයමත්ම ගැහෙනෝ කනුකද. තමන් යමක් කරනවද කියනවද හිතනවාද. ඊටනුව සකස්සෙන විපාකයේ තමන්ට ආපහමුණ ගහෙනවා. සසරේ ඒ දේවල් ලාපහු තමන්ට කැරැකි කැරකි මුුණ ගැහෙන ස්භයක් මේ ලෝක තියෙන. ති ඒ තමන්ගේ ක්‍රියාව දායහද කරගෙන ඒ ක්‍රියාවටනු විපාකය තමන් නැවත්ත බුක්ති විදිනු මේක තමයි ලෝකයේ සම්බාවය. ප්‍රාණගාතයෙන් යුතු කෙනාට අල්පාවිෂ ලැබෙන්නේ කියලවදදාලා. සොරකමින් යුතු කෙනා දිලින් දෙෙක් වෙනවාය කෙ දේශනාවිතයෙන්නේ. දුගතිය වැට නො දුගතියන අන්නැතුූ නැවත මනස්සලෝකොව සුගතියකටාව ඒ කෙනා අල්පාශ ලබනු එමනැත්තන් දිල් දුවෙන හොරම විපාක් ඊළඟට වැරදි කාම සයවනි විපාක විදියට පවල් ජීත සාර්ථක ගත කර ගන්න බැරයෙනු. සසරේ ආප විපාකයිතියටත් ඊළඟට බොරු කියන කෙනගේ වචනය පිළිගැනීමක් නැතිවෙන මත් පැන් මත්‍ර විභාවිතය සාසරේ ලබන ජීවිතවල දුගතියනෙන වැට අම්විධෙක නස්ස ජීතය උපදනවාද. යාගේ සිහි විකල්ල වෙනවා සිහිකල්පනාව දුරලන මන්ද මානසික බවට පත්වෙනවා. වේ සාසරයේ කර්ම විපාකයේ දායාද කරගන අපහම ලබන සභාවය. එනිසා මේ දුශ්චරිතයෙන් වැලකිලා සුච්චරිතය ඒදීම ජීතයේ ප්‍රියමනනාප්පා උපද්දවලා ජීවිතයට සැපේ උපද්දවලා ප්‍රමාදය තුරු කරවලා වීරයේ ඇතිකරවලා දෙන දේ. එනිස්සා පංච දුෂ්චරිතයෙන් වැලකිලා සුච්චරිතය ඒදෙන්න්න මේ කාරණානිතර සහි කරන්න ඉපදීම රුම කරග සත්යෙන් ඉපන් උපන් හැම සත්්‍යයන්ටම ලැබිල තියෙනදේ ජරාවට පත්වීම රෝග පීඩා වැළඳීම මරණයට පත්වීම. නා පෝ දවල් එෙක් එකතු වෙලා වාසය කරනවා නමුත් මේ තමන් ටයත් තමන්ගේ තමන්ගේ කෙ තියනෙන ප්‍රියමණනාප දේවල් අත්හරන්න වෙන ස්භාවන යොක්තයි. ඊළඟට කර්මය දායාද කරගන කර්මය තමන්ගේදේ තමන්ගේ පිඩිසරණ කරගන ඉන්න කර්මය ඉතින් මේ කර්මය තමන්ගේ දායාදය කරගන තමන්ගේ ක්‍රියාව තමන්ගේ දේ කරගන මේ ලෝ සතුන් යන්නේ ඒ ස්භාාවෙන් යුක්ත බව නිතරසිහි කළ යුතුදයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ිනිසුගේ ආය ෞරුදු හැටදාහ කායිේශතියෙන කාලේ අරකනමින් ශාස්ත්‍රෘන් වහසෙන මක් කෙටිය. මේ අරක ශාස්ත්‍රවන් වහන්සේ බ්‍රහ්මලෝකෙ උපදින්න තමන්ගේ බ්‍රාහ්මණ ශිෂ්්‍ය පිරිස පුරුතු කරවනු. ඉතින්න්නේේ බ්‍රහ්ණ ශිෂ්්‍ය පිරිස නිරන්තරයෙන් ඒ ශ්‍රෝකයන්ට් බුදුරෙට් අරක ශාස්ත්‍රෘවන් වහන්සේ අනුසාසනා කරනෝ කියනවා. බ්‍රහ්මණවරුණේ මනුස්යන්ගේ ජීවිතයේ පවති නිතා සුළු කාලයක් සුළු මොහොතක් ඉතා කෙටි කාලයක්. බොහෝ දුක් කැත්තේ බොහෝ පීඩා ඇත්තේ නුවනින් අව පෝධ කළ යුතුයි කුසල් වඩන්න කිය. බොහෝ ආව්‍ය අල්ප්‍රපමාණයක් තියෙන්නේ එනිසා අප්‍රමාදීව කුසල් වඩන්න බොහෝ දුක් පීඩා තියෙනවා කියල කියේනු මේ කියන්නේ අවුරදු හැටදාහක් කාවිශ කාලේ ඒ කාලි ්‍රෝගාබාධිදියටමිල තියෙන්නේ බඩගින්න පිපාසේ සීතල උණුසුම මේ ආදීදී. අදේ වල ඩක් විදිෙ න්නෙ නෑ. එතකොට මේ වතමයි න රෝගවි හිරි තින්බත්තේ කාල්. අද කොයි තරන්න රෝගද. එතකොට මේ වගේ තියෙද්දී අවුරුදු හැටදාහ කාවිශ්‍යතයේය ්‍යාර ශාස්තෘන් වහන්සේනව පුංචි ආවිශ්කාලයක්ත්තියෙන්නේ. බ්‍රහමණ උරුුණ මේ ආ හරි තනකොළ ගහකාග ප්‍රාත්‍රීකාල පිණිබිින්දු එකුතු වෙලා. ර දාවන ැෙන්න්නේ පිණි බුදු නැතිේලායාන්න ය සේද. ඒවගේ මනිසුන්ගේ ආශෂ ඉක්මණින් ගේෙවිල් ආවසංගලායන. රෝග පීඩාමයි බහුලෝ තියෙන්නේ. ආදීනූ හුලෝ තියනවා. ඒ නිසා ප්‍රමාදනුවයි කුසල් වඩන්න කියලා. ඊළඟට කියනවා වැැස්ස කාලට හිද්දි වතුර එකතුවන තැංගලේ වතුර වලේ ැහිබදදු වැටෙන් වැටන වතුර ූල ගට ගන්න. ඒ හටගන්න දේ ුල ඊළඟ ද ු හට ගනි ලා න. අන්න ඒ වගේ මනිසුන්ගේ ආයස ච කාල ලා න ගේ. ඒ නිසා අප්‍රමාදියව කුසල් ගඩන්න කියනවා. ඊළඟට දේශනා කරනවා ඒවගේම දියේ ඇැන්ද ඉරක් වගේ කියන. වතුර ඒරක් ඇන්දරප සීර වැඩිවිලාවත්තියෙන්නන්නේ ඒවගේ මේ මිනිස්සුන්ගේ ආශ බ්‍රාහ්මණවරුණි ඒනිසා මේ ආශෂ ඉක්මණින් ගෙවිලෑනෝ ෂ්‍ය නයකින් ගෙවිලයනෝ බොහෝ දුක් පීඩාතියනවා ඒ නිසා ඉක්මණින් මේ ධර්මය හැසිරෙන්න වීරිය කරන්න කියලා. ඊළඟට ඒවගේ වදාලා බ්‍රාහ්මණවරණි මේ ආවශ්‍ය මිනිස්සුන්ගේ ගෙවිල යන්නේ හරියට වේගෙන් ගාගෙන යන සැඩ පහරක් වගේ ගංගා සැඩ පහර කදඳමුදුන සිට වේගෙන් ගලාගනග හෙල්ලා ඉත්මටින් අවසංගලා යනෝ. අන් ඒ වගේ බ්‍රහ්මණෝවරුුණි මේ මිනිස්සුන්ගේ ආවශ ගෙවිලයනවා. ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න ප්‍රමාද වෙන්න පා කියල කියනු. ඊළඟට කියනවා ඒවගේම බලවත් පුරුසේ දිවාගට කෙලපිඩක් ගන්තර පස්සේ සැකින් විසිකරන්න යම් සේද. න් ඒේගේ තමයි කියනොම මිනිසුගේ ආවිශ. ඒ විදියට මේ මනුස්සයන්ගේ ජීවිතේ ඉතාම සළු කාලයක් සුළු මොහතක් ඉතාකෙටි කාලයක් පවතින්නේ. බොහෝ දුක් පීඩාතියෙන්නේ ඒ නුවනින් අවපෝධ කළ යතුයි. කුසල් කළ යතුයි. බඹසර හිවාසය කළ යතුයි නිවන් ම අනුග මනය කළ යුතුයි. උපන් සත්්‍යයෙන්ට න මැරී සිටීමක් නෑ ආයෂ ඉක්මණින් අවසංගලාය නම් ඒ ගැන කල්පනා කරන්න කියන. ඊළඟට දේනනා කරනවම. මරුණණෙත් නිින්වෙච්ච ඒ ගෞගාත ගාරෙයට් හැදගෙන අද අම්සේ වේගෙන් බොහුම් බයින් තැතිගැනීමෙන් පියවරක් පාසා යන්න යම් සේද. මිනිස්සුන්ගේ ආවිශත්තය වගේ. උපන් සත්්‍යයන්ගේ ආවශ සැණින් ගෙවි දවසමලායනම්. ඉතින් මේ උපන් සත්‍යයගේ ජී තුල භාවේ නිතර පවතිනවා කියලා. ඒ නිසා ඒ සිහිකරන කෙනා. ප්‍රමාධනව විවාසය කරනවා කියලා මෙන්න මේ කාරණා මතක් කර කර. අ අරක ාස්තෘන් වහන්ේ අවරුදු හැටදාහ කාවශෂ තියෙන කාලේ මේ විදිහට කියනවා. ඒ කාලෙ කොල කුමරියක් විවාහයට නික්මෙන්න්නේ. අවුරදු පන්සිී අගේයාට පස්තමයි කියනෝ කාතාවක විවාහාවෙන්. ඉතිං ඒකාල පතිකුලෙට නිවතුන් වන්නේ ඒවගේ කාලෙක කියනවා. ඊළඟට පින්නොත් මහනෙන. මිනිසුන් හට හයක් වූ ආබාධයන්තමයි තිබ්බ කියනවා. සීතල උණුසුම ඒවගේ බඩගින්න ප්‍රපාසය, බලමුත්‍රා කිරීමකිෙන මෙ මේ කාරණහයැ කියනො ඒ කාලෙ ආබාධදිට තිබ්බේ. ඒ කාලෙ තමයි කියනවා ආරක ශාස්ෘන් වහන්සේ මේයවි හිට ආවිශතියෙන්නේ මෙච්චර පුංචිකාලයක් ආවිශතියන්නේ කියලවදාලේ. පින්වත් මහනන යමෙක් මේ හරියටම කියනවනම් දැන් තමයි කිවයුත්තේ. දැන් ඉතාම සුළු කාලයක් ආවිශතියෙන්නේ. එනි සයිතාම කෙටිකාලයක් තියෙන්නේ. බොහෝ පීඩා ඇත්තේ මේ කාල ඉතාම අඩුයි බබසරේ හැසිරේතුයි. අප්‍රමාදීව වීර්ිය කළේතුවයි කියල වදා. ඊළඟට බුදුරජාණන් වහන්ස මේකෙදදි විස්තර කරනවා මිනිස්සුන්ට ආශෂ අවරුදු සීයක්ග වනවා මාස එද්දස් දෙසීයක්ක් ආවිශසු ගවන්නේ. ඊළඟට ඒ විදිෙර සති ගන තොට සති හත්තරකින් වැඩියෙන් ඕන දැ ගත්තු. ඒ විදිට ආශෂ මෙච්චර කාලයක් ඒකොට බත් කෑම ේල ගත්තුත් මෙච්චරයි ගන්න යෙන ගනන් කලලා මෙචර මෙච්චර ප්‍රමාණයක් ගන්න තියන්නේ කිය කෙල කියන්න පුරු. එච්චර අඩු කාලයකට තමයි මේ විදියට වාසය කරන්නේ. ඒ නිසා අදකාලේ සැනින් බලන්දධමේ ආවශ්‍යයඉක්මණින් ගෙවිලයාන. අපිට සාමාන්‍යෙන් මතක් වෙන්නේ මේ ජීවිතය කරන කියන දේවල් එක්ක මෙලොව ජීවිතයේ හදාගන්න දේවල්ටික් ගැන හිතනවා නමුත් පින්නතුනේ අපි හිතන්න ඕන මෙලොව සාර්ථ කරගන්නවාගේම අපි පර්ලෝ ගමන ගැන අනිවාරයෙන් සිතය යුතුදේ මොකද මෙලොව පුංචි ආවශ කාලෙකට තියෙන්නේ කල්ප ගවින් ගේවා අති දීර්ගව ආවශ්‍ය ප්‍රමාණයයක් සංසාරයට ඇත්ත තියන්නේ යනිසා සසර ගමනය ස්භාව අති දීර්ගයි කල්ප ගණනින් ගෙවාගෙනවිල්ලා ඒ අති දීර්ග වූ ආයශ කාලයක් ගෙවාගෙනාපු අපි මේ පුංචි ආයශ් කාලෙක මනුස ජවිතය ගෙවන්නේ ඒ ආයශ කාලය තුළ ජීවිතය කරන කියනදේ එතනදේ තමන්ගේ ඉදිරි ජීවිත ගමන ටීරණය වෙනවා පනි සාල් පාවිශ්‍ය ලබල වේගෙන් ජරා ජීරණ වෙලා යන ජීවිතය රෝග පීඩාගෙනඳ මරණය ඉක්මවානෝගේ ජීවිත ගමන කර්මය දායාද කරගත්තු ප්‍රියමනාපදවලුින් වවෙෙන්වෙන්න සිද්ධිනි සභායන්තු ජීත පැවැත්මක්මේ තියෙනවා. මේ ජීවිතය ඇත්ත ගැන නුවනින් කල්පනා කළ නුවනින් තේරුම් ගත්තු. අන්න ඒ නිසා ජීවිතයේ යහපත සැලසේ කුසදදියුණු කරයි. අප්‍රමාදියව් දහමේ හැසිරේ මෙලෝ හැර පරඩෝ සුගතීර සිතයම් කරගන්න අවස්ථාව ලැබෙ නිවන් ම ගනු ගමනය කරන්න අවස්ථාව සැලසේ. ති බුදුරජාණන් වහන්සේ දේශනාවේ දේශනා කරනවා පින්නත් මහනෙන. කවර අර්ථයක් සලක සලකාගනද මේවිදියට මේ කාරණා පහ නිතර සිහි කළ යුතුවයි කියළලවද්දාලේ. යම් කෙනෙක් මේ කාරණා පහ නිතර සිහිකරනවා නම් ඒකිනට මෙන්න මෙහෙම දෙයක් ලැබෙනවා. යා කල්පනා කරනව කියෙන හුද කලාව මං විතරක් මේ විදියට රෝගී වෙලා ජරාමරණ කරායනව නොුවේ. මං විතරක් මේ විදියට ආයෂ ගෙවිල් අවසංහලලායනො නොවේ මං විතරක් කර්මය දායාද කරගන ප්‍රිය මනාපදවලලින් වෙං්නිිවාසය කරනවා අනොුවේ. අන්න අයිද මේ ස්භාවෙන් යුක්තු මයිවාසය කරන්නේ, මේ ස්භාව ඉත්මවාගේ ඉල්ලනෑ. එෙනිසා මේ ස්භාවය ඉත්මවා නොගේ මම මේ අනිත්තයි මේ ස්භාවිට පත්තිිනො දකිදදි ඒක පිළිකුල් කරලා බැහැ කරනවනම් ඒක සුදදුසනෑ. මවත් මේ ස්භාවටම පත්තිනවා කියලා. ඒ කෙනා ඒ නිතරසිෙහිකරද්දී අප්‍රමාදී වෙනෝ. ඒ බහුුවසේ මෙනෙහි කරද්ද. ඔහුගේ සංයෝජන ධර්මයන්. කෙලෙස් ප්‍රහාණය වෙලා යනෝ ඒ අනුසේ ධර්මයයක් නැතිවෙලා හෝ යනෝ නැත්තන්තු නීබවට හෝ පත්වෙනවා. පන්නත් මහනනවෙන්න මේ ආර්ථයේ සලකාගෙනයි මම මේේ නිතර සිහිකළ යුතුයියේ කියලවදදාලේ. ඉති මේ විදිහට සිහිකරන කෙනා ඒ හේතු කරගෙන නිවන්ම ගණුගමනය කරමින් ප්‍රමාදනුවේ වාසය කරනවා කියලා බුදුරජාණන් වහස මෙන්න මේ ගාහතාවන්න අදාලා. පරෝග හටගන්නා ස්භාව ඇති ජරා ජීර්ණවන ස්භාව ඇති. එමෙන්ම මැරෙන ස්භාවය ඇති පෘ්‍රථජ්ජන සසාත්‍යයෝ එ බන්ඳුමඳු සත්‍යයන් දැක අන්න්‍යයන් පිළිකුල් කරති. අනිත් අයට මෙහම වෙන අදාකිින්්දි දකින්න කැමති නෑක. පෘථත්ජනසාත්‍යයෝ. බබඳු ත් ස්භාවය යුතු සත්‍යයන් කෙරෙහි මං පිළිකුල්කට දකිින් නෙම්නම්. මෙිබඳු ස්භාවයෙන්ම වාසය කරන මාහට ඒ ගැලපෙන දෙයක් නොවේ. මේහ ස්වභාවය උරුම මම. මේ හිතන් නැතුූ බැහැ කරලා ඉන්න ඕනම් ඒක ගැලපෙන දෙයක් නොවෙයි. ඒ මම මෙබන්ඳු ස්භාවෙන් වාසය කරමින්. නිකෙලෙසූ අරහත් ධර්මය අවබෝධකට ආරෝගගෙහිද යෞ්වනෙහිද ජීවිතෙහිදයක් මත්වීමක් ඇත්නම් අන්නේ පැහැර කරන්නට ඕන. ඒ සියලු මත්තීන් මැඩගෙන නයිස්ක්‍රම්ේ නම්ම උතුම් පැවිදි බව බිය රහිත තැනලෙස දැක්කෙමි මේ කාරණ සහිකරන් කෙනෙක් ප්‍රමාදී වූ පැයිදවෙන් හිතයමු කරනවා අප ප්‍රමාධදයට හිතයමු කරගන්නවා කියනවා. ඉතින් උතුම් පැදිබාව ශේම් භූමියයක් වගේ දැක්ක කිය නෝ මේ කාරණාවලින් යුක්ත සසරෙස බාවේ අනතුර දැකලා ඒ මහට නිවන් අවබෝධ කිරීම් පිණිස බලවත් පැතුමක් උත්සාහයක් වන්නේ මේ පැවිස් ශ්‍රාවකයක්ත් මේ විදියට සිහිකරනවා කියනවා. දැන් මම ලාමකෝ කාමයන් සේවනය කිරීමට නුසු දුස්සෙක්නේ බ්‍රහ්ම චරය පිරිිසරන්න කොටගෙන ආබස නොවැටෙන නිවන් මග ම අයාගන්න මේ කියෙළ හිතන්න කියර. මේ කාමයන්ගේ මත්තෙලා අවාසය කරන ලෝකයේ ඒ අනතුරට පත්වෙලා විඳන දුක දැකලා. එයින් ගැලවෙන්න ඕනේ මේ බ්‍රහ්ම චරයාව නම් වූ නිවන් මග මනුගමනය කරන්න ඕනේ කියලා ශ්‍රාවකයෙක් නිතර හිතන්න කිදවතා. ඉතින් අද දවසේ මේ ශ්‍රෝණය කළ දහම් කාරණා. හැම දෙනාට ජීවිතයේ අතාස්වභාවය ගැන සිහිනුවන පුදවාගෙන අප්‍රමාදී පවැති කරගෙන ධර්මයහි හිත පිහිටවාගන්න. ධර්මටනු වීරරි උපදවාගන්න හැමදිනනාට මේ ශ්‍රෝණය කළ දහම් කරනු. එකසේ උපකාරවේවා.සා අදදවසේ වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්යේ දරන්න කැනඩාවේ ටොරොන්ටු හාමිුුණා භාවනස පොට සම්බන්ධ පින්නත් සුරංජන සහ. වජිරාණි මහදුරගේ දෙපල ඇතුළු ආලෝකා ශසිනි නිසලායන රුවන්න ඇතුනු පවලේ හැමඳනාගේ දායකත්වයෙන්. ඉතිං අද දවස්සේ ධර්මධන මේ වසෙන් මේ රැස් කලාව් සියරු පින් අපි අනුෝදන් කරුම් පින් කැමති සරුම දෙවියන්ට පින් අනුමෝදන්ුන් කැමති සිලු දෙවියෝ මේ සියරු පින් අනුමෝදන්ව දිවිය ආශයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවුරුන්ගේ ධර්මික රැක්වර්ණි ආසිරවාදේ පින්නත් හැම දෙනාට සලසා දෙෙත්වා ඒ සියලු දෙවියෝත් වහවහා සසරතුකින් අත්මි දෙෙත්වා සාධවා. සාසා ඒවගේ මීට වසර නමේකට පේ පරලෝ සැපත් පී වික්‍රමනායක පියාණන්ට සහ අමරදාස පියාණන්ට පුුණ්‍යාණ මෝදනා කරන්න බලාපොරොත්වෙනවා අනන්ත සසරු පුරා මිය පරලෝගිය සිරු ඥාතීන්ටත් මේ පින් අනු මෝදන් වෙත්තා ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් ඒවා සූපත් ඒවා වහ වහා සසර දුකින් අත්මි දෙෙත්වා සාධ. සා ඒවගේ ගුර දේවොත්ම කල්්‍යාන මිත්‍ර පින්නත් ලොකුස්සාමීන් වහන්සේටත් මේ පින් අනු මෝදන් විත්වා සියලු පින්න ස්වාමින් වහන්සේලාටත් මේ පින්න්න අන මෝදන් විත්වා අනගාරිකා මෑණයන් වහන්සේලාටත් පැවිදි අපපේක්ෂි දූපුතුන්ටත් මේ පින් අනු මෝදැන් විත්වා උතුම් චතුරවාරි සතති ධර්මයන්න්න අවඋබෝධ කරගන්න සියලු පින් ඒතු වාසන ඒවා සාසාසා ඒවගේ. සුජීවත්ව ටින ලේලා රනසිංහ මෑනියන්ට රූපා වික්‍රමනායක මෑණියන්ට සහ දරුවන්න ඇතුළ පවුලේ සියලු දෙනාට නිදුප්නීරෝගී සූපද්භාවය සැරසේවා සුරංජන් මහත්මා එවගේම වජරාණි මහදුරගේ මහත්මිය ඇතුළු ඒ පින්නත් හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙවා ආලෝකා සසිනි නිසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවිම් පිණිස ආසිරවාද කරන්න බලාපොත්තුවයෙනවා න්නේ දරුවන්ට හැම දෙනාටමත් ඒවගේ පින්නොත් සුරංජෙන් මහත්මා වජිරානිි මහදුරගේ දෙපල ඇතුළු ඒ යාලෝකා සසිනනි නිසල් ඇන දරුවන් හැම දෙනාටත් මේ පින් අනුමෝදන් මෙත්වා ඒ ලීලා රනසිංහ මෑනියන්ට රූපා වික්‍රමනායක මෑනියන් සහ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ සලු පින් අනුමෝදන් විත්වා හැම දෙනාට ධර්මස්වවනය කළ ඔබ සෑම දෙනාට නිදුක් නීරෝගී සූපත් භාවය සැරසේවා තෙරවන්ගේ නන් තා සිරවාද සැලසේවා උතුම් චතුරාර් සතති ධර්මයන් රැස් කරගන්න බොහෝ පින්දාහම් රැස් කරගන්න ගෞතම් බුදුසනය උතුම් පිරිසරම් ලබන්න මේ සීලු පින් ඒතු ආසනා වේවා සාදු සාධසා නමබුද්ධාය තෙරුවන්සරණ. මෙවැනි වඩිනාා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTubeු ජනලයේ සබස්ට්‍රයි් කර සීනෝ ලකුණු ඔබන්න.